jeevite labunu saranam amatakave obage senehen Balanang gatta, ඒත් පුංචි මහත්තයා මට විශ්වාස කරන්න බැරි පුංචි මහත්තයාට ඒ කොල්ල ගැහුවා කියන එක. දැන් සතීෂ් එතකොට පිළිගන්නේ නැහැ. පුංචි මහත්තයාට ෂුවර්මද ඒ කොල්ල කියලා. මොකද නැත්තම් ගුටි කන වෙලාවේ ඩබල් වෙලා වෙන කෙනෙක් මාකුණක් දන්නේ නැහනේ. ඔකනේ කියන්නේ ඉතින් සතීෂ්ට මාව විශ්වාස නැහනේ. හරි හරි විශ්වාසයි. පුංචි මහත්තයා, ඒ අර කෙල්ලගේ කොල්ල නේද? මන් දන්නේ. එහෙම වෙන්න විදියක් නැහැ නේ. සමහර විට ඉතින් ඔය යාළුවෙක් වෙන්න පුළුවන්. ඒ දෝරේ ගහන ආදරේ හැටියට නම් යාළුවෙක් වෙන්න බෑ. උංචි මහත්තයා, අපි දෙන්නටම ගේමක් දෙමු. කෙල්ලට මුකුත් කරන්න හදන්න එපා. කෙල්ල මට කරදරයක් කරේ නැහැ. මට කරන්න ඕනේ කොල්ලට. හරිනේ? හරි හරි. දැන් අපි ගෙදර යන්. ගිහිල්ලා අපි ලොකු මහත්තයත් එක්ක කතා කරලා මේකට මොන හරි ගේමක් ගහමු. මේක අම්මලා තාත්තලා ගාවින කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. හරි, ඒ දෙන්නගේ නම යන්න බෑ. හරි හරි, අපි මැඩම්ට ගියමුකෝ. මොනව හරි නැත්තම් වැරදුනොත් ඉතින් අපිට අන්තිමට ඉන්නේ මැඩම් විතරයිනේ. මට අරුව මරලා දැම්මත් අවුලක් නෑ. මට ඌ ගහපුවා තාම රිදෙනවා. ඒකයි මම මෙච්චර කියන්නේ. හරි? හරි හරි පුංචි මහත්තයා. ඔය කොල්ලා ඔච්චර දඟලන්නේ අර කෙල්ලヒින්දනේ. අපි කෙල්ලටත් මොන හරි ගේමක් දෙමු. මං දැන් එකපාරක් කිව්වනේ කෙල්ලට මුකුත් කරන්න එපා කියලා. මට කරන්න ඕනේ අරූට. අයෝක මගෙන් අහන්න එපා. නෑ පුංචි මහත්තයා, අපේ මැඩම්ට ටෝක් කළෙත් ඔය කෙල්ලනේ. ඒ හින්දා කෙල්ලටත් පොඩි මොන හරි දෙයක් කරමු. එතකොට ඉබේම ගෑස් බහිනවනේ. සතීෂ්, මං ඔයාට දැන් කිව්වා. අය මගෙන් ඕක අහන්න එපා. හරි? අප්පච්චිගේ මං ගැන අහනවා. සලකලා බලන්න ඕනේ. එහෙමිටි එක එකනා කිව්ව පළියට ඕවා කතා කරන්න බෑනේ. මූඩ් එක බලලා බට ටිකක් ගාලා එහෙම කතා කරන්න ඕනේ. පාටේම අප්පච්චිගෙන් අහන බයයි බයයි වගේ නම් කියන්න. මං නොබියව ගිහිල්ලා අරගේ අප්පච්චිගෙන් අහන්නම් මට දුව දෙනවද කියලා. ඔයාට අපේ ඩැඩි අප්පච්චි ළඟට ගියාම කකුල් දෙක ගැහෙන ගනි. ආ. එහෙමද ඔය හිතන් ඉන්නේ? ඔන්න බලන්න. ඔයාල අප්පච්චිගෙන් ගිහිල්ලා වාගෙන ආන හැටි. ඒව ගැන මම බලා ගන්නම්කො. ඔයා වැඩි දඟලන්න නැතුව ඉන්න. දුම හදිසියෙන් මෙයාට තියන්නේ. දැන් අර දෙන්න කිව්ව හින්දාද මැරි කරන්න ඔච්චර හදිසි? හරි හරි. වා කැමති දවසක් කියන්නකෝ. අවන් අපි මැරි කරමු කියලා. හ්ම්. අන්න එදාට අපි මැරි කරමු. අන්නෙම හොඳ ළමයා වගේ ඉන්න. අහන්න තියෙන වැදගත්ම ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඔයාලට උත්තර දෙන්න ඕනේ නැත්නම් මම ඔයත් එක්ක සතියක් තරහ වෙනවා. තරහ වෙලා ඉන්නකෝ බල. අනේ මං ගෙදර ගිහින් යනකම් දවසක් ඉන්න බැරි එක නෑ සතියක් ඉඳීද?
දැන් මොකද්ද ඔයාගේ ප්‍රශ්නේ? අහන්න එපා කිව්වට මට මේක ගැන ඇත්තම දැනගන්න ඕනේ. කවුද අර ඔයාගේ පස්සෙන් එන සිකියුරිටි ගා? ඔයාට ඒක දැනගන්න ඕනේ. ඔය නැත්තම් මම ඔයයි කවුරුත් නෙමෙයිනේ නේද? මේ එයා මගේ නෑදෑයෙක්. නෑදෑයෙක් කියන්නේ මේ බාප්පගේ පුතා. පවුලේ කට්ටියට බයයි මට කරදරයක් වෙයි කියලා ඒකෙන්ද ඉතින් ඒගොල්ලෝ මාව බලා ගන්නවා. එයා විතරක් නෙමෙයි ඉතින් තව ඔය අයියලා දෙතුන් දෙනෙම ඉන්නවා. දැතිද? විශ්වාස කරන්න නම් ටිකක් අමාරුයි. මං ආටි ඉස්සරහට ඉතින් එයා ගැන විස්තර කියන්නම්කෝ. ඒක හරිම පුදුම ලයිෆ් එකක් නේද? නියොස් සිකියුරිටි ගාත්ල තියාගෙන ඉන්න රජිනක් වගේ. ඔය එමුද මං ගැන හිතන් ඉන්නේ? කමන්නේ කමන්නේ මම හිතන් ඉන්නකෝ. හා රජිනක් තමයි. කතා කරන ඇස් සිනාමල්ලරන් හැමදාම ඉන්න පේන ඇස් මානෙන් හැමදාම ඉන්න පේන ඇස් මානෙන් අද ගෙදර යනවා කිව්වම් මේ මෙහාට ආවට පස්සේ මං හිතන්නේ ගෙදර ගියේම නැහැ. හැවිල්ලත් දැන් මාස දෙකක් විතර වෙනවනේ. කොහොමද දන්නේ යන්නේ? බස් එකේ යයිද කෝච්චියේ යයිද දන්නේ? කෝච්චියේ යයි. බස් එකේ යනවට වඩා කෝච්චිය යන එක ලේසියිනේ. කෝච්චියෙන් යන්න පුළුවන් පැත්තද දන්නේ නෑනේ. කුරුණෑගල කියන්නේ හතේ මැද හරියනේ. අපි අනුරාධපුරේ යනකොට කුරුණෑගල පැත්තෙන් තමා ගියේ. හතර වටේටම බස් තියෙනවා. නාලිකා නාලිට කිව්වනම් හරි සින්දු ජාව ගිහින් ඇරලවන්න කියලා. එහෙම ඕන්නේ නෑ අම්මි. නංගිට ඉතින් එහෙම යන්න එක පුරුදුයිනේ. අනිත් එක ඉතින් පිටරැනකට නෙවෙයිනේ. එයාගේ ගෙදරටනේ යන්නේ. නෑ ඉතින්. පවන්ට පුළුවන් මේ පළාත උනත් දැක බලාගෙන ඉන්න. ඒ උනාට අම්මි නංගි තාම පවන් ගැන ගෙදරට කියලත් නෑ. එහෙම එකපාරට පවන් ගියාම නංගිගේ තාත්තා පුදුම වෙයි. මේ සැරේ ගියාම ගෙදරට කියන්න කියලා කියන්න ඕනේ. නාලිකා කියන්න සින්දු ජාගි වෙලාව අරගෙන ඉන්න කියලා. මේ වයි මොනවා හරි සඳුමත් තියෙන්නත් එපාය. මං කියන්නම් අම්මේ. ඕ ඇයි ගැළපීම් නැති වුණාම පවුල් ජීවිත අවුල් වෙනවා. දැන් මේ නාලිකාට වෙලා තියෙන්නෙත් ඒකනේ. මහේෂ්ගේ වෙලාවත් හොඳ නැහැනේ. එහෙමයි කියලා අම්මා හිතනවද ඒ දෙන්නගේ වෙලාව ගැලපුණේ නැත්තම් ඒ දෙන්න ඔක අතාරී කියලා. එයාලා ඒක නවත්තන්නේ නැහැ අම්මේ. තරුණ පරපුර යාළු වෙලා කසාද බඳිනවා. ඊට පස්සේ පවුල් ජීවිතේ අවුල් කරගන්නවා. මේ වයෙත් මොනවා හරි හොඳ දේවල් තියෙනවා නාලිකා.
කොහෙද බම්මු මෙන්නේ කොහේ නෑ රේ බා හරි හරි බා මේරේ යගෙන ඉන්නවා කියලා කිව්වේ ඉස්සරහ ගිහින් බලමු ආ හරි ඉන්නේ වරෙන් ගිහින් කතා කරමු වරෙන් සතිය මොකද මම මේ හැංගි මුත්තන් කරන්නේ මේ සීන් එක වෛරල් වෙලාද බං කට්ටිය ඔක්කොමලා දන්නවද මම පොඩ්ඩක් එකයි මේ පැත්තට වෙලා ඉන්නේ ආ ඒක තුම මේ පැත්තට ආවේ මේ කැම්පස් එකම දන්නවද මං ගේකට පැනලා කියලා නෑ නෑ බං මේ ඔබ හිතන ජාති දෙයක් වෙලා නෑ හැබැයි බං මේ නිකිනි ඍතු වෙනම් මොන හරි දන්නවා කි. මොකද බං මේ උන් දෙන්න සින්දු ජත් එක්කම ඉන්නේ. සින්දු ආවද කැම්පස් එකට? හ්ම්. හැබැයි මචං මේ අර කොල්ලත් එක්ක ගිහින් දිනවා ගෙදර යනවා කියලා. ආ. ඔව්. ඇයි? බඩ උන් දෙන්නව හම්බුණාද? නෑ බං මං ඉද්දි උන් දෙන්න මාව පාස් කරලා ගියා. මන්න කියන ලාවර මතකයි. මේ මේ යමන් දරපැතර. නෑ මචං. සිටියේ දන්නේ අපිනේ බං. නැහ අපි කියන්න ඕනේ. අපි කාටවත් කිව්වේ නෑ බා. හරි හරි එහෙනම් යමං. හැබැයි වැඩි වෙලා ඉන්න බෑ. මේ හවස ලෙක්චර් එක තියෙනවා. ඔබ ලෙක්චර් එකට සෙට් වෙනවා. යකෝ මං පොත් ගෙනාවේ නෑ. මම මේ ටිකේ පොඩ්ඩක් කට්ටියක් දාලා ඉන්නම්. ඈ. යමං කැන්ටින් පැත්තට. ගිහලා තේ එකක් ගාව. බඩගිනි. වරෙන් කැ. සිදා 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 රා 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 හමන්ත දිස්ති වර 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 ඕම් නමෝ වන්දනාරි මයනාතුමදේවනාතිලාගේ සුද්ධෝව අපදතාගතයන් දාසේස කලසේක සචින්නේවිල්ලා මොකෝ දැන්න අරු අපි උදැකල මාරු වෙලා ගියනේ හයි ළමයි කොහොමද හොඳයි හොඳයි මොකද අර සචිනේ අපි උදැකල මාරු වෙලා ගියේ ඌ හිතන් ඉන්නේ බං අර කේස් එක කැම්පස් එක ඇතුලේ වෛරල් වෙලා කියලා තාම නම් නැහැ හැබැයි සචින්ට ඒ වගේ උදව්වක් අපෙන් කරගන්න ඕනෙත් දන්නේ නේද නිකේ ඇත්තටම සයුර අපි ওই සිද්ධියෙන් දන්නේ ටිකයිනේ. ඒකනේ මෙච්චරලා තියාගත්ත එහෙම අවුලක් නැහැ කියලා. හැබැයි ඉතින් මචං උඹලා දෙන්නා දැක්කම පොඩ පොඩ අවුල් ගියා. ඔහොම යනකොට ඉතින් සචින්ට පාරේ බහලා යන්න බැරිලි. හැබැයි ඉතින් දැන් නම් සචින්ට චූට්ටක් විතර ලැජ්ජාව කියන දේ තේරිලා තියෙන්නේ නේද? අනේ මොන පිස්සුද අප්පා. ඔගේ පවුල් වෙලාවටවත් ලැජ්ජාව ගෑවිලාවක් තියනවද කියන්නකෝ. ඔයා අපිට මූණ දෙන්න බැරුව නෙමෙයි. සින්දු ජාට මූණ දෙන්න බැරුව හැංගෙන්නේ. අපි ගෝ සින්දුජා ගෙදර ගියා කියලා. සින්දුජා නැතිඳ තමයි හිටි. මේකනේ බං සිද්ධිය. සින්දුජා උඹලට ওই සිද්ධිය කියනවා කියලා නෑන් දන්නවා. ඒ ඉඳ තමයි ලිස්සලා ගියේ. කොහොමත් හැබැයි ඔකට ලෙක්චර්ස් නැගින්න ටික දවසක් යනකම්. අනිවාර්යෙන් බං ඔක එක්සෑම් එක නැන ගන්න හොඳේ. පිස්සුද බං. ඔන්න බලපන්. ඌ මොනාද කරන්න කියලා. අපි දෙන්නගේ නෝට්ස් ෆොටෝකෝපි කරලා එක්සෑම් එකට සතියක් විතර දීලා පාඩම් කරනවා බලපන්. මං කියන්නේ බං අවසාන රිසල්ට් එක මොකද්ද කියලා. ඕක මචං අනිවාර්යෙන් අපි දෙන්නට වඩා හොඳ රිසල්ට් එකක් දාන්න. උන් දන්නවා බං අපිවත් ගොනාට අඳලා වැඩේ කරගන්න. කොයි වෙලේ බැලුවත් රිලැක්ස් එකේ ෆන් එකේ ඉන්නවා.
ඔය සමහරු ඉන්නවා මේ පාඩම් කරන්නේ නැහැ වගේ පෙන්වුවට හැබැයි එක්සෑම් එක උඩින් පාස් වෙනවා. එවනම් ආවා. ආ දැන් ඔය රෙදි කඩේ ආතර. ඇස්සහ රටවා තිබිලා තියෙනවා කප්පරක්. බයරන් දෙයක් නැහැ. දෙයි කැපිල්ලෙන් ඒ තේරම කම්මු. මහත්තයට බොහොම ස්තුතියි. ඇඟට සාහනයක් තියෙනවනේ. අපෝයෝ ඇඟට ඇයිතර ලොකු සාහනයක් තියෙනවා. ඒක තමයි ඒක තමයි. දෙයි කැපිල්ලෙන් ඔය ලෙඩ දුක් රෝග තේරම නිවාරණයි ඈ. එවනම් වෙලාවක මට කතා කරන්න ඕ. ඇපනෝලු උද්දාගන්න. එතකොට තියෙන අනිත් දෝෂ ටිකත් නිවාරණය වෙනවා ඈ. මේක දැන් ගලා යන ජලයකට දාන්න ඕනේ. මේ ඉවත් එහෙම දාන්න එපා. එවනානේ. අනු. හරි. කවුද ගන්නෙ? දැන් දෙපාරක් විතර ගත්තනේ. පුංචි මහත්තයල රිදුනා වගේ දෙගුණයක් වෙන්න ඔය කොල්ලට මොන හරි දෙයක් කරන්න ඕන. ඊට වැඩිය දෙයක් වුණත් කරන්න පුළුවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.